බොහෝ කාරණාවලට 84000 යන වචන භාවිතා වන්නේ ඇයිද කියලා නැත්නම් පැහැදිලි කරන්න කියලා මිල්ලියමක් කරනවා. මේක හරි ගැඹුරු තැනක්. මේක පොත්වල මේකේ අර්ථය නැහැ විග්‍රහ වෙනකොට. අපේ හටගන්න ගති ලක්ෂණ රාගයේ මුල් කරගෙන, ද්වේෂයේ මුල් කරගෙන, මෝහයේ මුල් කරගෙන පටන් ගන්න ආරම්භයේ ඇතිවෙනා වූ ගතිවල ස්වභාවයේ එකින් එක පදනම් වැටිලා විග්‍රහ වෙලා 84000 කට යනකම් විග්‍රහ විහිදිලා යනවා. ඔන්න 84000 ගති ලක්ෂණ වලට අනුකූලව තමයි 84000 එක එක විවිධාකාර ස්වභාවයන් ලෝකෙ විහි වෙන්නේ. ඒ විහි වෙන ස්වභාවයන්ගේ නිමිහිටින්නේ ඊට අනුකූලව. මෙන්න මෙහෙම බිම්මක් හැදෙනවා. මොකද විපාක වශයෙන් විඳින්න තියෙන ලෝකෙට කර්මයේ ප්‍රවේදයන්ට අනුකූලව නම් ප්‍රවේද සහිතව හටගන්න ක්‍රම. තෘෂ්ණා මුල් විලා හටගන්න ලෝකෙට වේදනා 108ක් මුල් විලා තෘෂ්ණා 108ක් හටගන්න. තෘෂ්ණා 108ක් මුල් විලා ලෝකේ මූලද්‍රව්‍ය 108ක් හටගත්තා. අදත් විද්‍යාත්මක පරීක්ෂා කරලා ලෝකේ මූලද්‍රව්‍ය පිළිබඳ ඉතිහාසික පරීක්ෂණ කරලා 108ක් හොයාගෙන තියෙනවා. මූලද්‍රව්‍ය 108යි. අනිකා තියෙන්නේ තව තව හොයාගත්තාම අල මූලද්‍රව්‍යංගේ සංකල්පයන් විසක් වෙන මූලද්‍රව්‍ය කල්පෙන් හම්බ වෙලා නැහැ. 108ක් මූලද්‍රව්‍ය හැදුවා. නෑ ඕකෙන් බෙදිලා ගිහිල්ලා 84000කට නිකන් ප්‍රවේද හටගන්නවා. ඉතින් ඒ ක්‍රමයක්. හිතේ ස්වභාවය මොකද්ද? විපාක ලෝකේ හටගන්නේ ඒ ස්වභාවයන්ට අනුවමයි. විඤ්ඤාණයක් හටගන්නේ. ඉතින් හිතත් ලෝකයක් පිළිබඳව ඉතාසියු නුවණක් තියෙනවා නම් ඒ ලෝතර බුදුරන් වහන්සේට උන්වහන්සේට පුළුවන් මේ ලෝකේ හැම දෙයක්ම හැදුණා නම් හිතේ මෙන්න මෙම හටගත් ගති ලක්ෂණයන්ගේ පොදු ලක්ෂණෙන් මෙන්න මේ රූපාකාරී මෙහෙම දෙයක් හටගත්. ඒකනේ මේ ගති ලක්ෂණ ආවේණිකුනේ මෙන්න මේ හිතේ මේ ස්වභාවය අනුවයි හටගත්ත නිසායි. මෙහෙම ඔක්කොම කීයේ හැදී. මේ ලෝක විහා චින්තියයි. නමුත් මේව එකක්වත් එච්චර දුර යන්න අවශ්‍ය නැහැ. නිවන් ආවෝද කරගන්න. මේ කොහේ තියලා මොනවද තිබුණත් නිසිද අනිසිද මූල ධර්මයකින් බලන්න කියලා දුන්නා. ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාසයෙන් පත් වෙන යමක් ඇතනම් නිසි නෑ අනිසි කියලා තීරණය කරන්න. හේතු ඇතු. අනිසි යමක් ඇතනම් අනිසි දේ කිව්වේ ඇයි කොහොමක් නිසාද? මෙන්න මේ දුක්ඛන්දරාවට ඇද දමන නිසා වැළපිරුල ඒකයි තියෙන නිසා. එහෙනම් අනිසි දේ පස්සේ ගියොත් ඉන්නේ දුකයි කියලා දකින්න. අනිසි දේ පස්සේ ගිහින් දුක් විඳිනවා නම් ඒක සාරද අසාරද කියලා බලපුවාම සාරයි කියන නිගමනය කරන්න කිසිම හේතු නෑ අසාරයි කියනවා මිස. එහෙනම් ඒ වැඩ පිළිල මාසාරයි මොකද ඒ වැඩේ කොහෙද තියෙන්නේ? ඇස තුල ලෝකේ රූපේ තුල කන ශබ්දේ නාසයේ ගන්ධයේ දිව රසයේ කය පොට්ටබ්බේ මන ධර්ම කිව්වේ ඒකේ ලෝකිතු. ඒක රූපස්කන්ධේ වේදනායිස්කන්ධ සංඥායිස්කන්ධ සංකාරයිස්කන්ධ විඤ්ඤායිස්කන්ධ කිව්වේ ස්කන්ධ ලෝකේතු. එහෙම නැත්නම් අර කිව්වා ආයතන තුන. ඔය නැත්නම් ස්කන්ධ ධාතු ආයතන පරිච්ඡම පාද ඔයයන් පෙන්නේ ලෝකයා යමක් ඇද ඔය තුල ටිකයි ඔය කිව්වේ. මේ ඔය ටික තුල අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් ගන්න හරියක් නැහැ නේද? ගන්න තීරණේ මොකද්ද? ඕක සැකසන්න බලහත්කාරු නිකන් හටගන්නේ චන්දරාගේ ඔක දකින්න නැතුව නිත්‍ය සුඛ අත්ත කියන අදිස්ථාන අදහස අරගෙන චන්දරාගේ වැදිච්ච නිසා මේක නිපදෝ අනන්තේ පටන් එනවා. එකක් කියලා තව එකක් හදා ගන්න මේ තුලම. අර දුකම විඳිනවා. අසාරත්වයේම ඉන්නවා. ඉතින් ඕක හොඳක් කියලා දින්නේ නැහැ කවදාක බැලුවනම්. මේ මොකද තව නිපදවනවද? මේක හටගන්නේ අසාරයි කියන දෘෂ්ටිය නිසා. අසාරත්වයක් අසාරත්වයක අපි බලලා සීකරු නැති නිසා. ඒ ධර්මයේ දැක්කේ නැති නිසා, අහන්න ලැබිච්ච නැති නිසා අපි සාරයි කිය කියම ආවා. එනම් මේ අති දුර්ලභ බුද්ධ ධර්මයේ කොච්චර වැදගත්ද? බුද්ධ ධර්මයේ කොච්චරයි? අටක්කලා තියෙන පදා සම්බුද්ධ වෙන ප්‍රකාශය කොච්චරද ගමයි? ওই ටික තමයි පේන්නේ. ওই අකුර වටා පද තුන තුන තියෙන මුළු බුද්ධ ධර්මයේ කැපෙලා තියෙන්නේ. ওই ටික තේරුම් අරන් නිවන් දකින්න. ওই ටික වැහුවොත් එහෙම එතන පටන්ගෙන අනිසිදී අනිච්චයි කියලා වැහුවා. දුක්දී දුක කියන එකේ මුල හොයාගන්න බැරි වෙලා අකක් මුලක් හොයන්න බැරි වෙලා ලෝක සම්බන්ධ දුකේ සීමා කළා. අනාත්මයි අනාත්මයි කියලා අනාත්මකාරී ධර්මයන්ගේ ස්වභාවය ආත්ම නැහැ කියන එක එහෙම සීමාවකින් නැවතලා වචන තුන සීමා කළා. වචන තුන විග්‍රහ කරන්න ගියත් කැමති නැහැ ධර්මයට විරුද්ධ වෙයි කියලා විරුද්ධ අදහසක් දෙන්නේ කියලා. විස්තර කළා දෙන්නේ නැහැ. විස්තර කරන අයට කරන්න දෙන්නේ මෙහෙම දෙයක් අදස්මත් කියලා තියෙනවා. ඉතින් තේරුම් අරගන්න ඕනේ මේකයි 84000ක් කියන එකද 80000ක් යදුන් ආදි වශයෙන් කියපු බොහෝ කොට තියෙනවා ඒ වගේ හේතු. මේ මූලික ධර්මයක් තියෙනවා ගති ලක්ෂණ 84000කින් ආරම්භ වෙන්නේ. ඊට අනුකූලව තමයි ලෝකේ ඒ ආකාර විපාක පොඩි හැදෙන්නේ. ඒවලත් එහෙම ආවේ නිකන් හැදෙනවා හේතුව.